ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට Sirasa TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. දුලාජ් කොහොමද මගේ දෙමාපියන් හොයන්නේ? දුලාජ් එක කොහොමාරි කරනවා ගිම්හානි. දැන් එතකොට අම්මා මට කියන්නේ දුලාජ් කියන දෙයකට කැමති වෙන්න කියලාද? ඔව් දුව, ඔයා දුලාජ් කියන දේ කරන්න. එතකොට දුලාජ් කොහාටද මාව ගෙනියන්නේ? දුලාජ්ගේ ගෙදරට දුව. දුලාජ් කියන්නේ මගේ මල්ලිගේ පුතා. එහේ ඉන්නේ දුලාජ්ුයි දුලාජ්ගේ අම්මයි. දුලාජ්ගේ අම්මත් හරිම හොඳ කෙනෙක් දුව. ඔයාට එහේ වැඩි කාලයක් ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද ඉක්මනටම ඔයාගේ දෙමව්පිය දුලාජ් හොයලා දෙයි. ඉතින් ඇයි දුලාජ්ට බැරි මම මෙහෙ ඉද්දි උදව් කරන්න? එහෙමනම් ඉතින් ඔයාම දුලාජ්ට එක කියන්න දුව. මං අහන්නේ ඇයි එහෙම බැරි කියලායි. දුව, දුලාජ්ට ඔයාගේ දෙමව්පිය හොයන්න ඔයත් එක්ක එහෙ මෙහෙ යන්න වෙයි. ඒකට මේ ගෙදර ඉඩක් තියනවද? මම ඔයාට බල කරන්නේ නෑ දුව. ඔයා කැමති තීරණයක් ගන්න. ඒ දුලාජ් කියන්නේ හරිම හොඳ කෙනෙක්. ඔයාට දුලාජ් කෙනනම් කවදාවත් කරදරයක් වෙන්නේ නෑ. දුලාජ් ඔයාට ගොඩක් ආදරේ දුව. हेलो माया मामा दन्नो मट කියන්න ඔයා මොනසක් ගැන දන්නේ මන් දන්න දේ මන් කොහොමද මෙහෙම කියන්නේ එයාට කියන්න බැරි ඔයාට සක්කියව ඕනේ නම් හෙට ඇවිත් මාව හම්බ වෙන්න ඇයි මායා ඔයා මට මෙහෙම කරන්නේ එයාට මෙහෙම කියන්න බැරි ඇයි ඔයාගේ ළඟට මාව ගෙන්න ගන්න හදන්නේ හයි ඔයා මාව හම්බ වෙන්න ඉන්න බයද हेमत නැත්තම් මම මොකටද ඔයා හම්බෙන්න බය වෙන්නේ මං කීපවතාවක් ඔයා හම්බෙලා තියෙනවනේ හා සෙනිත් මං දන්න දේ මේම කියන්න බැරි නිසායි ඔයාට මාව හම්බ වෙන්න එන්න කිව්වේ ඔයා කැමති නම් එන්න නැත්තම් ඉතින් පාඩුවේ රට යන්න ඔයා යට එනවා නම් උදේට මට කෝල් එකක් දීලා කියන්න මං එන්න ඕන තැන කියන්න මායා මම ඔය ටෙස්ට් එක කරන්න ඕනද විමල්? අපි නෙමෙයි නිලුපා කියන්නේ ડોක්ටර්ස්ලා කියන්නේ. අනේ ඔය ඉන්න විදියට හිටියම ඉවරයිනේ. අම්මට පිස්සුද? කිම්හානි මෙහෙම හිටියට තාම එයාට සනීප නැහැ. කිම්හානිගේ පර්ණමතක ආව දවසටයි එයා නෝමල් වෙන්නේ. එතකන් එයා ලෙඩෙක්. මටත් උනේ පුළුවන් ඉක්මනට මේ ළමයාගේ දෙමව්පිය හොයලා මේ ළමයාව බාර දෙන්න. එතකොට අපිට ගිම්හානියව නැති වෙනවනේ විමල්. මටත් උනේ කිම්මානි හැමදාම මේ ගෙදර ඉන්නවා දකින්න. ඒකයි මම කිව්වේ මේ ඉන්නේ අම්මා, මේ ඉන්නේ නංගි, මම තාත්තා කියලා. නමුත් දැන් මේ ගෙදර සිද්ධ වෙන දේවල් බලනකොට අපිට ගිම්මානියව වගකීම ගන්න බෑ. මට හොඳටම විශ්වාසයි ලොකු නැන්ද ඔයාගේ යෝජනාවට ගිම්හානියව කැමති කර ගන්නවමයි. අම්මේ අපි ගිම්හානියව මෙහි නවත්තගමු. නෑ 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 ඒක කරන්න බෑ. අපි ගිම්හානියව වෙන කොහේ හරි නවත්තමු. ඇයි මෙහි නවත්ත ගත්තම වැරද්ද? ඔයා කවදා හරි ගිම්හානියව මැරි කරන්න අදහසක් තියෙනව නේද? ඒක කවදා කොහොම වේද කියලා කවුද දන්නේ? කවදා හරි ඒක වෙනවා පුතා. ඊට කලින් එයාව මෙහි නවත්ත ගන්න එක හරි නෑ. අපි යාට වෙන තැනක් බලමු. අම්මගේ කැමැත්තක් කරන්න. ගිම්හානිගේ දෙමව්පියෝ මං හොයලා දුන්නාම එයා දෙමව්පියෝ ළඟට යනවා. ඊට පස්සේ මට මොකද වෙන්නේ? ඊට පස්සේ මම මේ මිනිස්සු එක කතා කරනවා. මේ මිනිස්සු ආට හුඟක් කැමති වෙයි. ඇයි ඔයානේ යාගෙන ඉඳලා මම පියුවෙලා දෙන්නේ. හරි. ඊට පස්සේ ගිම්හානිගේ පරණ අතීතේ මතක් වුණා කියමුකෝ. ඊට පස්සේ යාමට කැමති වෙයිද? ඒකට තමයි ගිම්හානිගේ දෙමව්පියෝ ඉන්නේ. හරි අම්මේ. අපි යාට උදව් කරමු. Gimhani? Go, nhà ta đến. Ấy. Ấy mày. Ota máu mà tao quên. මං ආපහු මෙහෙන එක නෑ කියලාද මෙහෙම කරන්නේ? මට හොඳටම විශ්වාසයි ආටික්මන්ටම පවවගෙන නැති වෙච්ච මත කියනවා කියලා. ලංකාවේ ඉන්න දක්ෂම බ්‍රේන් ස්පෙෂලිස්ට් තමයි ડોક્ટર දිසානායකව පෙන්නන්නේ. ඒ හොයාව සමීප කරනවා. සමහර විට ආ හොස්පිටල් එකේම ආපහු ආගේ ගෙදර යයි. නෑ අනුත්තර. මම මෙහෙනවා. ඔයාගේ පරණ මතකය ආවම මේ මතකය නැතුව යයි. අපි ගැන ඔයාට කිසිම දෙයක් මතක් වෙන එකක් නැහැ. නෑ. මට එහෙම වෙන්නේ නැහැ. එහෙම නොවුනොත් නම් ලොකු දෙයක්. යම් තාත්තා බලාගෙන ඉන්න. එන්න. හෝ හෝ. අමතකුණා. අපි දෙන්නගේ ෆොටෝ එකක් ගන්න ඕනේ. hina වෙන්න ඕනේ. Rasanya, yang parah tu enak. Menghawas sila dua balan enam lima. Manggihnya enam ame. Dosa ni pula, none tapi balan. सानी पेच्चे का वांग इधर तक गिल्ले नहीं मिला स्टिल नहीं पाऊंगे। नहीं, माँगे ना वो गुलाम बालन। आओ सेनोन हॉस्पिटल। जा। सब क्यों देख वो सब क्या उन्होंने देख कर दब सकती ना जा सब क्या किधर आवा एक बहुत मलासन ही नहीं कहीं नहीं अपने राने वीर मटे दिनों आ हिटानी दम साक्के अब आप इट मुना गई केला साक्के किधर आवत ये आगे हितर इधर तीरन हपी गानू उन्दने राने वीर साक्के आदरे कले सेनेट सेनेट उत साक्के आदरे कला देन सेनित सक्याव आमतक करला राने आंटे आनो को सेनित गिटी बिचार रियाद सेनित राटे आने हिता दागन मुकदम में सक्या मैरिला द वो आखिर ने सेनित राटे आने के वैरती द वैरती अभी मनोवां क्यों हुआ? सैनित साक्या टा आदरे इन्हन साक्या वो खोया नोने। හොයලා සත්‍ය ජීවිතුන් අතර ඉන්නවා කියලා දැනගත්තට පස්සේ යා රට ගියට කමක් නැහැ. දැන් මොකද්ද මේ කරන්නේ? ඇඟ බේරගෙන රට යනවා. ඒක හරිද? හරිද? හරි නෑ. එයා සත්‍යයට ආදරෙත් නෑ. लोकडेंदे में मोने है कि माने हॉस्पिटल एक कंगी यार आमारू ना आद डॉक्टर्स लगे हुए यार टेस्ट आ गया कराने के ला एक है होया कालबले वेन्ने पापुता यार सानी पे वेला है यार सानी पे उन्हें कमांग यार याने यार की किधर यह मैं याने बहने दुलाज अपने यार वारन यान नोन अपने गहिले यार बाहर देन नोन अपने गेवार दोराल बालागे ने विल्ला आप हो या मु आप ये देमाओ पे एक खाता कर लो यार तो गिम्हानी और मेरिकल ला देना वो यार गिम्हानी की इधर जीवात देने बाला ना अम्मे मटे गिम्हानी ओने मटे गिम्हानी बालन नोने गिम्हानी आश्रय करान नोने नेतांग अम्मे मंग आप हो मगे परजीते ने याने मामा की जीते में आना और कोई तो याना था ने मंगे ना हॉस्पिटल लेकर द गिम्हानी बालन नहीं वो आधा याने हॉस्पिटल लेकर द इतना मामा ही नंगी दिन ना मिन्ना वो हाउसर मारते क्या नहीं मंगे ये दिन ना बाई बनी मंगे ना ता रजिया मंगे माया डर का तागरा मचा මම මායට කතා කරලා ඇහුවා මොනවද යා සක්කියා ගැන දන්නේ විස්තර කියලා. මම මොනවද කියන්නේ? ඔබ කිව්වා හරි බං. එයාට ඕනේ මාව එයාගේ කකුල් දෙක ළඟට ගෙන්න ගන්න. එයා මට කියනවා එයා කේන්දරට ආවොත් සක්කියා ගැන විස්තර කියන්නම් කියලා. और ना मंगीला माया मीट भी न दे। और नहीं बांग। दावसीन दावसम मार हटेर दावसलांग में ना वां। साक्या के न किसी मारन चैन नहीं। मटे ही किल्लत किसी में सनिसीर मन नहीं बां। अबे साक्या ना कोई तरंग हेवु बता बां। रणवीर अंगुल पुलिस ही गया। इत किसी मारन चैन नहीं बां। अरे बीमार जाए मारने की नहीं निकला मत। वो आकर नहीं दिया नहीं। रजिया, मम बाल दोनों का मन नहीं मजा। अभी दिन ना में गीला माया मीटने मुद्दा। बकियानों ने जामा माया मटे की वो ऐना कालिंग कॉल लेते दिन नहीं किया इन नोट दरने किया ना किया डॉक्टर, यस, SP 95 वाला, छोटे माँ का रेवेना साथ तीनों, 95 this, yes, small difference is there, but anyway, we can do something because this is quite alright, this image of it, we can do something about it. आप इट बाय में देखना तो वे ने डॉक्टर नहीं, बाय में देखना මම ඔයාට මෙතනට එන්න කිව්වේ මේ තැන පෙන්නලාම මේ විස්තර කියන්න ඕනි කියලා. මම මගේ ඇස් දෙකින්ම මෙතනදී සක්‍යාව දැක්කා. සක්‍යාව දැක්කා මෙතනදී? ඔව් සෙනේ. සක්‍යතාව බොයි කෙනෙක් එක්ක බීච් එකේ ඉඳලා ඇවිල්ලා කායකේ නගින්න යනකොට මම දුලගිල සක්‍යට කතා කරා. ඒත්‍යම උදුරන්නේ නැහැ කිව්වා. එයා පිළිගත්තේ නැහැ එයා සක්‍ය කියලා. මම අඳුරන්නෙත් නැහැ කිව්වා. මාව බැනලා එලව ගත්තා. සක්‍ය එහෙම කිව්වේ. ඔයාට හොඳටම විශ්වාසයි දේ සක්‍යමයි කියලා. රාජි මං සක්‍ය වඳුරන්නේ නැහැ. එතකොට ඒ බොයි කවුද? මං ඒගොල්ලන්ව ෆලෝ කරා. හැබැයි මට මගදී මිස් වුණා. මට මේක විශ්වාස කරන්න බෑ මායි. සෙනේ ඔයා මේක විශ්වාස කළත් එකයි නැතත් එකයි. මං කිව්වේ මං දැක්ක දේ. ඔයා මේක තව කාටද කිව්වේ? මං අපේ අයියාට කිව්වා. ඊට පස්සේ තමයි ඔය දෙන්නට කිව්වේ. සෙනේ ඒ කියන්නේ සක්කේ ජීවතුන් අතර ඉන්නවා. ඔව් රජේ. සක්කේ ජීවතුන් අතර ඉන්නවා. එයා සක්කේ නෙමෙයි කියපු එකයි. එයා මම දන්නේ නැහැ කියපු එකයි තමයි මට තියෙන ප්‍රශ්නේ. මායා. ඇයිවා මට මේ දේ කලින් කිව්වේ නැත්තේ? මට ඔයාට මේ තැනට එන්න කියලා මෙතන පෙන්නලා ඒ කතාව කියන්න ඕන උනේ සෙනේ. මායා. මට මෙන්න මේ ටික දැන් මෙයාව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරගෙන ගියාට පස්සේ මෙයා පරණ දේවල් ගැන කතා කරීම නැද්ද? නෑ ડોක්ටර්. එතකොට මෙයාගේ මේ හැසිරීම එහෙම මොකුත් වෙනසක් දැක්කද? හැසිරීම නම් එහෙම කියන්න තරම් වෙනසක් තිබුණ නෑ ડોක්ටර්. එතකොට කලන්තයක් එහෙම හැදුන්නේ නැද්ද? කලන්තයක් නම් හැදුන්නේ නැහැ. හැබැයි මෙයා එක දවසක් හීනෙන් බලලා කෑ ගහලා තිබුණා. මොකද ඒ හීනේ? මෙයා හීනෙන් දැකලා තිබුණා ડોක්ටර් ඒ ඇක්සිඩන්ට් එකයි අපේ වාහනේ මාව මගේ මිසිස්ව. හා හා. එතකොට මේ හීනේ නිතරම දැකලා තියෙනවද? නෑ ඊට පස්සේ ඒක දැකලා තිබුණේ නැහැ. අර ඇක්සිඩන්ට් එකේ ෂොක් එක හින්දා තමයි මෙයාගේ මතකේ නැති වෙලා තියෙන්නේ. ડોක්ටර් දිසා. ડોක්ටර් අපිට මෙයාව ගොඩ ගන්න ටිකක් මහන්සියෙන්ද වෙයි. ටිකක් වියදම් කරන්නත් වෙයි. වියදම නම් ප්‍රශ්නයක් නෙවෙයි ડોක්ටර්. එහෙනම් ડોක්ටර් දිසා අපි මෙයාගේ සෙකන්ඩ් කෝස් ඔෆ් ට්‍රීට්මන්ට් ඉක්මනටම පටන් ගමු. හොඳයි ડોක්ටර්. ඒක වෙන්නේ මෙහෙමයි. එන්නෝ කියන්නේ කියන දේ ගැන පුදුමයි බෑ මට. මායා කියන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද බං? සක්‍ය මායාව අඳුරගත්තේ නෑලු. සක්‍ය කිව්වලු එයා සක්‍ය නෙමෙයි කියලා. ඒක විශ්වාස කරන්න පුළුවන් දේවල්ද බං? මචං සක්‍ය එහෙම දෙයක් කිව්වේ මොකක් කර හේතුවක් නිසා. සක්‍යත් එක්ක හිටය කියන බොයි කවුද? ඒක නම් මට හිතා ගන්න බෑ බා. සක්කයට පුළුවන් නම් තවත් බොයි කෙනෙක් එක්ක රවුම් ගහන්න බීච් එකේ. ඇයි යාට බැරි වුනේ මට කෝල් කරලා කියන්නේ ජීවුදුන් අතර ඉන්නවයි කියලා? සක්කේ කවුරු හරි පැහැලගෙන ගිහිල්ලා හංගගෙන ඉන්නවද? එහෙම දෙයක් නම් මචං මේ බීච් ගානේයිද? අනිත් එක මචං එහෙමනම් මචං මායට හැමදේම කියනවනේ එතනදී. බා අනුසයෝට කියන්න පුළුවන් දේවල් නෙමෙයිනේ බං. විශ්වාස කරන්නේ නැහැනේ බං කිව්වට කවුරු. අපි හවස බීච් එකට ගිහින් බලමුද එහෙනම්? මචං අපි දන්නේ නැහැ මචං එයා හැමදාම බීච් එකට යනවා කියලා වෙලාවට. ना हिटागन बेबे मुकद्द කියලා මේ දේවල් තියාගෙන කොහොමද බං රට යන්නේ දැන් කොහොමද අනු ගිම්හානගේ තත්ත්වය ડોක්ටර් වැලිවත්ත ගිම්හානිය චෙක් කරලා අද බ්‍රේන් ස්කෑන් එකක් කරනවලු ඒකෙන් පස්සේ මොකද්ද ලොකු වැඩක් කරනවලු ડોක්ටර් වැලිවත්ත නම් කියන්නේ ඒකෙන් පස්සේ බොහෝ දුරට ගිම්හානගේ මතකය ආපහු එයි කියලා. මේ බලන්න ගනු. අපි Facebook එකේ දාපු post එකට කිසිම reply එකක් නැහැ. like නම් පිරෙන්න දාලා. සිතුම්, ඕව හරියන වැඩ නෙමෙයි. අනු අද ලෝකේ වෙනස්. Facebook එක කියලා කියන්නේ පත්තරවලවත් නැති නිවුස් තියෙන තැනක්. සිතු. ඔයාගේ FB friend කෙනෙක් වුණත් විතරනේ ෆොටෝ එක දකින්නේ. එහෙම කෙනෙක් ගිම්හානි වඳුරනවා කියලා කියන්න පුළුවන්ද? එහෙම වෙන්න කොච්චර අඩු සම්භාවිතාවක්ද තියෙන්නේ? හරි. හරි අපි එහෙනම් මෙහෙමත් දෙයක් කරලා බලමු. ගිම්හානිගේ ෆොටෝ එකක් එක්ක සොයා දෙන්න කියලා මගේ ෆෝන් නම්බර් එක දාමු. මම කියන්නම් මගේ යාළුවන්ට post එක share කරන්න කියලා. ඔයා මේ ලෝකේ ජය ගන්න හදන FB එකේ. අනු Facebook එකට කරන්න පුළුවන් වැඩ ගොඩයි. ආණ්ඩුවක් පෙරලලා ආණ්ඩුවක් හදන්නත් Facebook එකට පුළුවන්. හරි. එහෙනම් ඔයා FB එකෙන් ගිම්හානි කෙනෙක් විස්තරක් හොයාගන්නකෝ. ඕම් බලන්නකෝ මම කරන්නේ නැද්ද කියලා. එතකොට සෙනෙත් මට කියන්න දැන් ඔය කතාව සෙනෙත් විශ්වාස කරනවද? අංකල් මායාට බොරුවක් කියන්න උනාවක් නැහැනේ. සක්‍ය වගේම ළමෙක් මායා දැක්කද? මායා කියන්නේ නම් ඒ සක්‍යමයි කියලා. සුබද්‍රා පොඩක් ඉන්නකෝ. සක්‍ය ගැන අපට වඩා හොඳට සෙනෙත් දන්නවනේ. සෙනෙත් මට කියන්න සක්කයාට වෙන මොකක් හරි සම්බන්ධයක් එහෙම තිබුණාද? මන් දැනුවත් තරම් එහෙම දෙයක් තිබුණ නෑ අංකල්. මොකද දැනුවත් මෙහෙම දෙයක් තිබුණ නෑ කියන්නේ. දැන් ඔයා කියන්නේ එතකොට මේ සෙනෙත් මේ මගේ දුව එහෙම ගෑනු ළමෙක් නෙවෙයි තේරුණානේ. අංකල් මම මේ ආයේ සක්කයට වරදක් කියන්න නෙමෙයි. මම කවදාවත් සක්කයව විශ්වාස කරන්නේ නෑ. එයා ආදරය කරන්නේ මට විතරයි. ඒ නිසා තමයි එයා මේ ගෙදරින් ගියෙත්. මම එයාගේ මායා කියපු දෙය කියන්න. මායාව කියන්නේ බොරුවක්. මායාට ඕන කරලා තිනවා සෙනෙත්ට දන්වන්න සක්කයා මෙන්න මේ වගේ කෙල්ලෙක් කියලා. එයාට වෙන සම්බන්ධයක් තිනවා. එයාට වෙන බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඕක දේවල්. ඒක මෙයා අශෙන් ඉඳහසලාවමත් කියනවා. එතකොට අශෙන් සක්කයා ගැන හිතෙන් අයින් කරගන්නවා. එතකොට මායාට ලේසි අශෙන් මැරි කරන්න. හැබැයි පුතා සක්කයා හිටියත් නැතත් මම අශේන්ට මායව මැරි කරන්න ඉඩ දෙන්නේ නැහැ. අංකල් මං ආවේ සක්කයාගෙන ඔය ටික කියලා. බොහොම ස්තුතියි. ගෙනපු ආරංචියට. ඕක පට්ටපල් බොරුවක් ඈ. බොරුවක්. ඔකේ. Again. මේක මාය හදපු බොරුවක්ද? එහෙම නැත්නම් සෙනෙත් මායත් එක්ක එකතු වෙලා හදපු බොරුවක්ද? මොනවා වුණත් මගේ දුවට අපහාස කරන්න කොටපු එකක් මේක. Money. Hello, ma'am. Sakya do ganata maranchiyak nadda? चलिए आगे आलू है कोलम हम हॉस्पिटल है आगे बाल तीन आता मैं ताम किसी मारन चाहिए नहल हनी मंदने में दुख ये दिमाग पे कोहम उलांग इन्ना दिखिया दुख उलांग में रोता मैं माटो होंदल में बहनी वह अत्कले लोगों वैराग दक्नी वह मुकर देगलांटा बोरुकी हुए ये तो आ कैतुआ यात्ता में माँगे दा ऐत्ता की हुआ ना सेनेट बैरी वेना वसाके गिन होया ना माँगे काक्या ना मीट पासे गेदरीम पैनलाइन आये तो उदाव कराने लास्ट वेंडे पा पेरुना द साक्या वाय सेनेट वाय एक तो करे स्कूल यान काले माही एक करे यार महामिनिसु ये हितवलट आदरे ऐतुलकल बैंक विरुद्ध वेना एक हरिदात्ता में साक्के आदावत मांगे आठ उदाव करना हाँ ऐहे मोनोत मां मेगे तेरी याना वे आंड अटा मेवा तो उत्तर देना बे आता मां पे के दरे आन मांग आम्मा वगैरह लगाना आम्मा वे आठ उन्होंने तो इतना तो नीड दिन ने मां दान वानी आम्मा के हैटी मांग आम्मा ते के बाला करना को आम्मा साक्के के ना दाना रश्मि मैं बलांडू ब्रायन ने कॉल आई फोटोज डाला है ठीक तरह फसा उड़ गया है साक्या फसन मैंने साक्या साक्या ये तो कोई मियाद साक्या वो मैं मुराद डाला थी इनमें मैं वो हांडुरान ने ना मैं मत दूर का तनांग के डाम बताना खाओ देव डाला थी इनमें मामा हो मत ना दूरान शुरू कर साक्के के आलू किन्हें था है भाई पसन वो ये तीन आप ही आया के बाद राजन आया के बाद नाम बस नहीं तो बिना कहाँ घरी बंदे थे मैं आप ही कॉल कर बाला मुदर उसमें नहीं लड़ाक कटे इधर ये कौन मदर मानवीर अंकल की ना हारितिंग कौन मदर लड़ाक कटे नहीं मैं रश्मि निकाल लड़ादा आगे ना तो पार्ट भी इन्नो आगे हाँ हरी बैठना देने मां कथा कराना खुद दंवार कथा कराना मोड़ दे हाँ क्या ना पढ़ा किंडू चर्च के मासे की वजह से कमां फोटोस चलते हैं ना तो आप वो देमो फोटोस कम पिसो दलामे हो फोटोस गन्ना मुद्दू दान ढूँढनी इतने इतने क्या ने मुद्दू दाने पूजा वेलावट नहीं हाँ रे आपे फोटोस चलते मुद्दू दाले इट पासे गलों बे मागुल मुद्दा देम मोट गलवाने बे එහෙම කරන්න හොඳ නැහැ. අනිත් එක මම ඒකට කැමති නැහැ. පූජාවෙන් පස්සේ ෆොටෝස් හරි ඉතින් ආන්සර් කරන්නකෝ. අයියෝ. කට්ටුන. ඕනුනොත් ආපහු ගනේනේ. නේ? අපි ඕඩර් කරපු එකට වඩා ගොඩාක් ලස්සනයි. අපි මේක ගමුද? ඒගොල්ලන්ට කතා කරලා මාරු කරගමු. කතා කරන්නේ නැහැ නේ, ආන්සර් කරන්නේ නැහැ නේ. ඈ? මේක බිසි නම් එකක්. රශ්මි සමහරක් වෙලාවල් වලට FB එකට මේ වගේ පෝස්ට් දාලා මේ වගේ නම්බර්ස් දානවා. ඈ? ඒවා ෆේක්. අර පිස්සුද පසන්? මේ තියෙන්නේ සක්කගේම ෆොටෝ එකක්. අනිත් කාඩ් දුවන ඔය වගේ කරුවක් කරන්න. එහෙනම් ඉතින් ඇයි ආන්සර් කරන්නේ? हाँ? लेकिन तो आप आप ट्राई करना बारे में को। शो याना वहाँ गेन इन दाय ट्राई करना है सनाई सितुम। तो वहाँ क्या मेकरा सनाई किला दे? अबैनु तो मेक दागत तो और आपे कालीन दागत ये डेकोरेशन वाला काला सब को मुझे इंगेरन देना। හරි එහෙනම් ඔයා කැමති දක් කරන්නකෝ हेलो 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 मम पसान मट दनगन्न पुलुवन्द मे कवुद कथा करन्ने කියලා मम සිතු मे ඔයාද අර FB එකට ගර්ල් කෙනෙක්ගේ පින්තූරයක් දාලා එයාගේ විස්තර අහලා තිබුණේ ඔව් මම තමයි ඔයා ඒ ෆොටෝ එකේ ඉන්න ගර්ල්ව අඳුරනවද ඔයා අඳුරනවද ඔව් මං අඳුරන කෙනෙක් පොඩ්ඩක් ඉන්න मे මොකද්ද වගේ නම කිව්වේ මගේ නම පසන් පසන් අවංකවම කියන්න ඔයා යාගේ කවුද ඔයා යාව දන්නේ කොහොමද අවංකවම කිව්වොත් ඒ මගේ යාළුවාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සක්කියා මේ මොකද්ද කිව්වේ නම සක්කියා පසන් මෙන්න මේකයි ප්‍රශ්නේ ඇත්තම කිව්වොත් මේ ගර්ල් තැනක ඉන්නවා අපි කවුරුත් මේ ගර්ල්ගේ විස්තරයක් දන්නේ නැහැ. අපට ඕනේ මේ ගර්ල්ගේ විස්තරයක් දැනගන්න. අන්න ඒ නිසායි මම මෙයා ගැන Facebook එකට දැම්මේ. අනේ ප්ලීස් අපි හැමතැනම සක්ය ගැන හොයනවා. මෙයා ඉන්න තැනක් දන්නවනම් අපිට කියනවද? පසන් ඒක මෙහෙම කියන්න බෑ. ඔයාට පුළුවන් ද මාව මීට් වෙන්න? ෂුවර් ෂුවර්. අපි කොහෙද එන්න ඕනේ? ඔයා හෙට උදේම මේ නම්බර් එකට කෝල් කරන්න. මම ඔයාට කියන්නම් මීට් වෙන්න එන්න ඕන තැන. ඕකේ මම කෝල් කරන්නම්. අනිවාර්යයෙන් මම උදේට කෝල් කරන්නම්. හරි සිදු මේ සක්‍ය කරදරයක් නැතුව ඉන්නව නේද? ඔව් ඔව්. ඔයා එන්නකෝ. අපි කතා කරමුකෝ. අනේ thank you සිදු. thank you. මම කෝල් කරන්නම්. bye. पिकमेंट में मुगी में कायर किए हूं रश्मि मेक बोरुवाक වෙන විදියක් නැහැ නේ बोरुवाक නම් යා ඔහම කතා කරන්නේ නැහැ නේ පසන් අපි යමු පිකමෙන්ට යන්න යන්න එක්ක නේද අනු Facebook කියලා කියන්නේ මොන තරම් වටන දෙයක්ද කියලා මම නම් හිතුවේ නෑ ඔය වගේ දෙයක් සිද්ධ වෙයි කියලා තෙන්වත් ඔය පිළිගන්නවද සමාජ ජාල වෙබ් අඩවියකින් සමාජය තුල මොන තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඔව්. දැන් නම් පිළිගන්නවා. මේ ඒක නෙමෙයි. හෙටේ අය આવම අපි මොකද කරන්නේ? ඉස්සර වෙලාම අනු අපි තීරණය කරන්න ඕනේ මේ එන අය හරියටම ගිම්හානිව දන්න කියන අයද කියලා. ඒක අපි ඔප්පු කරගන්න ඕනේ. ඊට පස්සේ ගිම්හානික දෙමව්පිය කවුද කියලා හොයාගන්න ඕනේ. ඒ අය හොයාගෙන ඒ අයත් එක්ක කතා කරලා තමයි ගිම්හානිව වාර දෙන්න ඕනේ. අපි මේ ගැන තාත්තටත් කියමු. අනු ගිම්හානිගේ හරි නම සක්කයලු. ඔව්. ගිම්හානි කියලා නම දැම්මේ අපේ තාත්තා. දෙවියන්ට ස්තුති වෙන්න. අපිට හෙට හරියටම දැනගන්න පුළුවන් එයාගේ දෙමව්පිය කවුද කියලා. වැඩිම දෙවියන්ට ස්තුති කරන්න ඕනේ තුලාෂ්කෙන් යව බේර ගන්න එකට. මේ අපි තාත්තට කතා කරමු. යා. මායා කියපු දේ නලවින අංකල් පිළිගන්නේ නැහැ මචං. ඇත්තම කියනවා නම් මචං. ඒක පිළිගන්න බැරි කතාවක් තමයි. රණවීර අංකල් කියන්නේම මායා එක හදපු කතාවක් කියලා. මගෙන් අහන රණවීර අංකල් සක්කාර බොයි කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා පිළිගන්න පුළුවන්ද කියලා. ඒ කතාව කොහොම රණවීර අංකල් ගොඩක් තරහ ගියා බා. ඒක අතකට මචං බෝගෙන රණවීර අංකල්ට කීපෙක තමයි හොඳ. මේ ඔයාට කියන මාර නිවුස් එකක් තියෙනවා. ඒ මොකද? ආ මචං මේ क्या सनीत मांगो के नाम पे कॉल करा कथा करे सितुम की लगे या तम पोस्ट के एफबी के डाला थे या मनोज किया नहीं सनीत मैं कहे සත්‍ය ගැන තොරතුරක් ගන්න ඕන නිසාලු එයා FB එකට ওই post එක දාලා තියෙනවා. සත්‍ය ඉන්නවලු. සත්‍ය ඉන්නවලු. විස්තර ගත්තේ නැද්ද? නෑ නෑ හැම විස්තරයක්ම කියන්නම් කිව්වා. හෙට උදේට කෝල් එකක් දීලා එන්න කිව්වා. සරි. ওই නම්බර් එකට දැම්මු කෝල් එකක්. කෝල් එකක් ගමු. මචං අපිට වැස්ස දැම්ම කියලා හම්බෙමු. අර දකින්න ඉවසිල්ලන්නේ. ඇයි සිතුම් මගෙන් අහන්න තු මේ වගේ වැඩක් කරුවේ? තාත්තේ මමයි සිතුම්ට කිව්වා අපි ගිම්හානිගේ දෙමව්පිය හොයමු කියලා. Facebook එකේ දාලා මේ එන මිනිස්සු කොයි විදිහයිද කියලා කවුද දන්නේ? අනිත් එක මේ ළමයා මොන විදිහ වැදගත් පෞල්ක ළමයිද කියලා हेलो मैं ओया सितुम नहींद ओ कथा करना मैं मम्मी कथा करने अरे फेसबुक की तिमुनु फोटो एक संबंध है पढ़ा किंडे अंकल अरे फेसबुक की दा फोटो एक है ना ताऊ की ने कथा करना मां क्यों ओये वगे ताऊ की दा हक कथा कराई किया अंडे के बुरुआ किया हेलो मैं यार फेसबुक के दम फोटो एक नहीं तो कथा करनी मैं अभी आई थिंक वेरदी में किन सिद्ध दिया मैं वह सितुम नहीं दे ओ सितुम तो मैं कथा करनी मैं वह मीट खाली कथा कर पे आलू वोट किया दिब्बा हेटे उदयटे कॉल लेता लेन नहीं यार हरी हरी मामे हेम क्यों हुआ था मैं सॉरी आई एम वेरी सॉरी एक बेरदी में क्यों न दिया मार का था मैंने ऐ मुकद गया ना ऐ राजीव ना तो गया ना अरे दें तेरना तो कर बुगों काम अंकल अभी तो उन्होंने गिम्मानी के विस्तार देना वितर आई माँ गिम्मा की फोटो पत्र एम कला उगुल तेरे ना एक दिन बरपतल का उगुल ही तंड मेरे लेसी पास दे मगे अतुनी गिम्मा एक्सीडेंट मम्मा ये मे जीवित बार ताते दांगे तो कटापी गिम्हानी के दिमाग पे कन होया नोनी नद होयमु हेबे एक पिलवेला कटे කොල්ලොයි බල්ලොයි සේරම මෙහෙ ගෙනලා වැඩේ කරන්න බෑ. මේ වාගේ අම්මා කරපු වැඩේ හින්දා මේ හැම දෙයක්ම උනේ. දැන් එතකොට ගිම්හානිගේ තත්ත්වය මොකද්ද? ડોક્ટર වැලිවත්තට විතරයි පුළුවන් ගිම්හානිය ගොඩ දාන්න. ડોક્ટર වැලිවත්ත කියන්නේ දැනට ලංකාවේ ඉන්න හොඳම බ්‍රේන් ස්පෙෂලිස්ට්. ගිම්හානිය normal වුණාට පස්සේ අපි ගිම්හානිගෙම අහමු යාගේ දෙමව්පිය කොහෙද ඉන්නේ කවුද කියලා. ඊට පස්සේ අපි ඇදගත් විදියට गिम्मानुगिम बार देव හැබැයි එතකන් මුකුත් කලබල නම් කරන්න එපා හ්ම් මේ දැන් මොකද කරන්නේ දැන් ෆෝන් එක ගන්නෙ උනේ ඒක වෙන්න බෑනේ ඉතින් මට කතා කරද්දි කිව්වනේ සක්කේ නැතන දන්නවා කියලා मार बड़ुवक ने हेड कॉल करने की रत क्यों हुआ इन्होंने तने किया ना की रत क्यों हुआ नहीं तो ये कने इधर राज्य कतागरा मेहम वाले कताव किया ने काउरोरी अभी तक बिहलु करना हुआ था है बैकाक मटे मेरे को अंदर में विश्वास आई वो एक ये न सितुम की न मानुष्य आ साक्या क्या न मनोवाहरी में दानना इतने आप इतना क्यों हुआ ने यार तो ने कि मचा राजिया माया किएपु बॉय मैं आवेंड बेरदा समारे उठे वेन्ने पुलो ये माया मुनाद क्यों है मचां माया देखलती है ना माँ साक्के बॉय के ने क्या के बीच चेकिंग तो ले आना माँ आईया ඔය කියන විදිහට සක්ක කොහෙද ජීවතුන් අතර ඉන්නවනේ. ඔව්. මටත් දැන් ඒක ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අපි දැන් හොයාගන්න ඕනේ සක්කයා කොහෙද ඉන්නේ කියලා. ඉතින් සක්කයාට පුළුවන් නෝ ඉන්න තැනක අපිට කෝල් කරලා කියන්න කොහෙද ඉන්නේ කියලා. රජී. අපි මේ ගැන පොලිසියට ගියොත් මොකද වෙන්නේ? ඒක හොඳයි. මොකද ඔය නම්බරකට පොලිසිය කතා කරන්නේ එතකොට? Facebook එකේ දේවල් පොලිසියට කිව්වා කියලා නඩු දාන්න පුළුවන්. අපි වෙලව ගන්නේ. අර කම්පනයක් නිසා නැතිවෙච්ච මතකය නැවත ආපහු ලබා ගන්න නම් අපි ඒ වගේම ෂොක් එකක් එයාට දෙන්න ඕනේ. අනේ ඒ වගේ කම්පනයක් ඇති කරන තරංග තමයි මම මෙයාගේ මොළයට කෘත්‍රිමව ඇතුළත් කරලා තියෙන්නේ ලේසර් කිරණ මාර්ගයෙන්. මේ ට්‍රීට්මන්ට් එක සාර්ථක වෙයි. නම් මෙයා මේ තද නින්දෙන් පස්සේ ඇරුණාම මෙයාට අර පරණ මතකය නැවත අවදි වෙයි. because this is a case of acute loss of memory, right? You keep an eye on her. Okay, doctor. Okay, okay. Thank you. Nurse, මෙයා ගැන හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒ වගේ මෙයා නිින්දෙන් නැගිට්ටාම මෙයාත් එක්ක කතා කරන්න. ඒ වගේ මෙයා කතා කරන දේවල් ඔක්කොම නෝට් කරගන්න ඕනේ. හොඳද? හරි මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට කතා කරන්න. අශෙන් මලියත් යන හිරේගේ හිලාවනේ. ඒකනම් මතක් කරන්න එපා. ඒක මහා පායක්. ඔයා හිරේ ගිය ඔයාගේ මිහින්. මම කතා කරන්න එපා ඩැඩි. මං ගියේ නැත්තම් කවුද ඇතුළට යන්නේ? රණවීර අංක. එයා ගියානම් මොකද වෙන්නේ? සේරම දේවල් අවුල් වෙනවා. ආය අවුල් වෙන්න දෙයක් නෑ. සේරම අවුල්ලා තියෙන්නේ දැන්. ඇයි? මොකද උනේ? බිල්ඩින් එකේ කරන් තියෙන රාජගුරු යටි කූට්ටු වැඩ කළා එඩ්මන්ලු. රාජගුරුව එයාගේ ෂෙයාස් අරන් අයින් වෙනවා. එඩ්මන් එක කම්පැනියක් පටන් ගන්නවා. සක්කයා ගැනත් කිසිම ආරංචියක් නැහැ. සේරම අවුල්. රණවීර අංකලට පාර්ට් වෙන්න ඉඩ දෙන්න බෑ. කවුරු අලුතෙන් කම්පැනි දැම්මත් මං ඉන්නේ රණවීර අංකල් එක්ක. හරි හරි ගෝ ගැන අපි පස්සේ කතා කරමු. දැන් ඔයා කියලා චේන්ජ් එකක් දාගන්න. ලාරා අද දවල්ට අපි හොඳට උයමු. අශෙන්ට බඩ පිරෙන්න කන්න දෙන්න ඕනේ. නුවන්ගේ මිනිස්සු ඩැඩි ඇතුළේ මට හොඳට සැලකුවා. ඇතුළේදී නුවන්ට තියෙන පුදුම සැලකීම. මායා මාව හැමදාම බලන් ආවා. මායා කියන්නේ කොයි වගේ කෙල්ලෙක්ද කියලා මම දැනගත්තේ හිරේට ගියාට පස්සේ. ඔන්න ඔබ ආයෙ නම් වෙනස් වෙන්න එපා. ලාරා කියන දේ ආපන්. දැන් අපි උයන් දාමු. පාය ගැන මට වෙනම කතා කරන්න තියෙනවා. අපි කාලා බීලා කතා කරමු. මොකද උනේ? ඔන්න මනෝරි අසේනුත් නිදහස් වෙලා ගෙදර ගියා. දැන් ඉතින් ඒ නඩුවත් ඉවරයි. අනේ ප්‍රශ්නෙත් ඉවරයි එහෙනම්. පුතා ඔයාට රට යන තව දවස් දෙකයි තියෙන්නේ. අදයි හෙටයි විතරයි ඔයා අපිත් එක්ක මේ ගෙදර ඉන්නේ. තාම ඇඳුම් ලෑස්ති කරෙත් නෑ. ඔව් පුතා. ඔයා මේ දවස් දෙකේ කොහෙවත් යන්නේ නැතුව ඒ වැඩට කිවිරයක් කරගන්න ඕනේ. පුතා මොකද මේ නංගි කියන කතාව? Facebook එකේ සක්කයාගේ ෆොටෝ එකක් තිබුණා කියලා කියන්නේ? Facebook වල දැන් කාගේ ෆොටෝද නැත්තේ? නෑ නෑ මුවන්. මෙතන අපි නොදන්න මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. ඒ මොකද්ද? පුතාම කියන්න. සක්කියගේ ෆොටෝ එකක් FB එකේ දාලා තියෙනවා. එයා ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නේ කියලා. ඉතින් ඔයා කතා කළාද? පසන් තාම මුලින්ම දැකලා තිබුණේ. පසන් ඊට පස්සේ කෝල් එකක් දීලා කතා කරාම කියලා අදූදේ කතා කරන්නයි කියලා. අදූදේ කතා කරාම මේක බොරුවක් කියලා. පුතා මට ඒ නම්බර් එක දෙන්න. මම මේක ඇත්ත නැත්ත හොයන්න. ඔයා කිසිම විදිහකින් මේකට සම්බන්ධ වෙන්න එපා. මම මෙසේජ් එකේ නම්බරේ වුණා. තාත්තට කතා කරලා විස්තර ගන්නකෝ. ගිම්මාණිගේ තාත්තු කොහොමද කියලා ආරංචිද පුතා? මම ඊය අවශ්‍ය යනකොටත් රූමේට ගෙනත් තිබුණේ නෑ අම්මේ. එයා සනීප වෙලා ගෙදර යනවා නම් ඒකත් ලොකු දෙයක්. එයා සනීප වෙලා ගෙදර යනවා කියන්නේ එයා අපිට කවදාකවත් හම්බෙන්නේ නෑ අම්මේ. එයා ওই විදිහට හිටියොත් විතරයි එයා මාව අඳුරගන්නේ. එයා සනීප වෙනකොට ඔයා දැන් දුක් වෙනවද? නෑ අම්මේ. එයා මන් නොලගුණත් කමක් නැහැ. එයා සනීප වෙච්ච දේ. මං එයා කිව්ව විදිහට මගේ ජීවිතේ වෙනස් කරගත්තා. මං එයාට ආදරේ. මං ඈත ඉඳන් හරි එයාට ආදරේ කරනවා අම්මේ. මේක මාර ප්‍රශ්නයක් අනු උනේ. දෙන්නෙක් මට දිගින් දිගටම කෝල් කරනවා. ගිම්හානි ගැන අහලා නේද? එක බෝයි කෙනෙක් අඬන වගේ කතා කරනවා. ගිම්හානි ඉන්න තැනක් ගැන දන්නවල කියන්නලු. අපිට තාත්තා කිව්වට වඩා වැඩි දෙයක් කරන්න බැහැනේ සිතෝ. අනු මට වෙන්නේ මේ නම්බර් එක වෙනස් කරන්න. අපිත් කරගත්ත දෙයක්. සෙනෙත් කියලා බෝයි කෙනෙක් කතා කළා. මට පේන්නේ අනු එයා තමයි ගිම්හානිගේ බොයිෆ්‍රෙන්ඩ්. ගොඩාක් දේවල් කතා කළා. මම මේ ගැන දන්නේ නැහැ කියලා කියන්න මෙයා දිගින් දිගටම කතා කළා. පව් අනු. සක්කේ කියලා එයා කිව්වේ. සක්කේ ගෙදරින් තරහ වෙලා තමයි හපුතලේ ගිහින් තියෙන්නේ. එයා කැමති කෙනෙකුට ගෙදරින් මැරි කරලා දෙන්න ගියපු නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. අනිත් එක අනු සක්කේ හපුතලේදී ඇක්සිඩන්ට් වෙච්ච එක බව මේ බොයි දන්නෝනේ. මාර විදියට වැගෑපත් වුණා. පව් අනු. දැන් අපි මොකද කරන්නේ? අපි බොයිට එන්න කියමු. ස්වර්ගයේ වැඩ වාසය කරන දෙව් පියාණනි, ජේසුනි, දේවමෑණියනි, ඇයට ඉක්මන් සුවය ලබා දෙනු මැනව. ඇයගේ අහිමි වුණු මතකය ඉතා ඉක්මනින් ඇය වෙත ලබා දෙනු මැනව. ඇයට යලි ඇයගේ දෙමාපියන් ළඟට යන්නට වරම් දෙනු මැනව. මාගේ මේ යාඥාව පිළිගන්න මෑණියනි. මා වෙනුවෙන් ඇයට සහනය ලබා දෙන්න මෑණියනි. ආමේන්. මම කියන්නේ නැත්තේ. ඔයාට කතා කරන්න පුළුවන් නේද? කතා කරන්න බලන්න. මං කොහෙද මේ ඉන්නේ? ඔයා ඉන්නේ හොස්පිටල් එකේ. අපේ අම්මලා ආවද මාව බලන්න? අම්මලා දැන් එයි. එන්න කියන්න. මට කියන්න ඔයාගේ නම? अनुत्तरा ඔයාට මාව මතකයි නේද? ඇයි අනේ එහෙම කියන්නේ? මං කවුද? ඔයා සිතුම්නේ. ඔහුගේ කාලේ තමයි මං තේරුම් ගත්තේ ඔයා මට මොන තරම් ආදරේ කරාද. माया थोड़ा आदर ओया हिरेन दक्कम मगे हिते वार तीर दुख वैडी होना मग इति वार तवत लागूना उनमें प्रश्न आवा अपे आदर विना से नहीं नहीं मग खाओ दावत में विना से मग विना से එහෙම නම් ඉතින් අපි හැමදාම ආදරේ කරමු. ඒක නෙවෙයි ළමයි. සකේ ගැන ආරංචියක් නැහැ. ආරංචි නම් ගොඩක් තියෙනවා. මොනවද? මම ඒක ඔයාලට කියන්නම්. දැන් අපි ගැන කතා කරමු. අපි හිතපු දේ සිද්ධ වෙලා නැහැ නේ මං හිතුවාගේ අතීත මතකයේ ඇවිත් ඇති කියලා හරි අපි බලමු ડોක්ටර්ස්ලා මොනවද කියන්නේ කියලා සිතු මට පේන්නේ ආයි ගිම්හානිව අපේ ගෙදරට මේක කියන්න බැයි වගේ අනු එහෙම වුණොත් තාපව තුලාගේ ප්‍රශ්නේ මතුවෙනවා ඔව් तुला चापहु अन्न पटांगाने गिम्हानी रवट्टकी ना पेगी दिरें अरगेने आई अभी तातर के मेरा शरीर की ना बोल पटना में का पुतुम खरद रहा कड़ा थी सिद्धू अब यार कथा कर ला बालमू मटना पेन में प्रश्न एन्ने में दारुण वेनवा अपे तातरात में गन तेरे ने ना आप यार टेंडे के लिए किया ने मना दी के लिए हाल बाले हरे आप ये कथा करो है भाई यानो किम्मानी में हम हॉस्पिटल के इन्ने बावकत नो किया ओ आप ये हम करम ओया कथा करना हेलो सितुम ने इधर ओ अब अने सितुम मरे 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 तेरी अने सितुम वो यहाँ वैल्डी लाने में साक्या के फोटो के फेसबुक के दम में मुका करे ये तो कुड़ाई दम में मरे तेरी अने हारे मत सितुम मटे वो यहाँ मीट पिंडे का वास्ता वाद दिन प्लीज सितुम हारे वो यहाँ एंड है बे तानियम हारे मतानी एंगे ना මං කොහෙද දෙන්න ඕනේ මම මේ කියන තැනට එන්න කියන්න අහා ඔව් හරි මන්දන ආ හරි මන් දැන් මෙන්නද හරි රයිට් ඕකේ අනේ thank you very much සිතුම් මන් දැන් මෙනවා ඕකේ एट एंड किवहाम पुदुम सतुटकिन कथा गले अनु अब देयम मन तातरी के लेना अशेंट कियंड පහුගිය කාලේ මගේ ජීවිතේ බොහෝම දරුණු සිද්ධි ගණනාවක් සිද්ධ වුණා. ඒත් එක දෙයක් හැර අනිත් දේවල් මගේ හිතට එච්චර දැනුනේ නැහැ. මම හරි හම්බ කරපු ධනෙ නැති වුණා. මං ආශ්‍රය කරපු යාළුවෝ ළඟින් හිටපු මිත්‍රයෝ මාව අතහැරලා ගියා. මගේ ජීවිතේ විනාශ වෙන්න ගියා. ඒත් මගේ හිත රිදිච්චම සිද්ධිය තමයි मगे एकम दुआ मावा दाल में गिदरिंगी एक थक्के जीवित न तरीना अपिया होएम ओ साक्या कोई यार जीवित न तरीन मोने माय देखला तीना साक्या वो याटात माय बुरो की वाद अशे ने का बुरुआक ने माय खाट बुरो की वाद मटा बुर कराने एक मटा हंतरा विश्वास है एक यानी दें अशेंट माया वेतरा में विश्वास है हो हम माया विश्वास कर रहा हूँ वो यानी दास वेला निकांगा पे हिटी वहाँ हम माया करने तीने बाला प्रोत्तो अत्तरा करना ए वो यार टा माया वा गैले पे नया किया ला अपे किसे रे किया रहती है ना वाता हम एक ही इंद्रियन करपुन्यति वारा दाप पिलियार गन हिरे गया ही रानी रंकल निशा तम्मी पावलट था मत हितवाद माँ ओन देख करान लैसे इत माँ क्या में दिन है माँगे पावत के लिए जीवित इटा संबंध देना वाट एंगल कहना वाट इतु कोटा साक्के का ना आधा साक नेत है आंटी साक्या में इधर ये काउरे हिंदा था माँग हिंदा माँ बांधी ने भी किया ला एक आया पहन लगी ते हमें किन्ह किन्ह तावत हितांडा माँ ओन एक किले हितवाद अशेन අපි දැන් සක්කයා ගැන කතා නොකර लागत में मैं आगे इम्प्रूवमेंट या बलान बोला हो गई। ओके। स्टेशन आप इटा दे मैं डिस्चार्ज करने बोला होगी। यस नो प्रॉब्लम प्रश्न नहीं। मैं आठ में सामान्य विधि बड़े कराने दें जाए। मैं आगे माता के नवतात माता क्विंडे मैं इसको लंगी में आशे कर पुके ने हिमनेता मैं आटा बहुमत हितवाद के निक लागें थियाँ ने डॉक्टर आप इटे एकरां कराने बैरुवे ही डॉक्टर मुकदे मिस्टर विमल मैं आगे कावत माधुरन नहीं ने यह मैं ना मुकदे कराने मैं आ निंदिंग इंदला हर इच्छा विलाव को पड़ा बलांड को विनसात तीनों दिखेला मैं आगे माता के इंदो होंदो में विलाव तमाई तादे निंद की पासी भुलवाना मैं आ तादे निंद की इंदो विलाव का एक पाठ हरोला बलांड को ओके डॉक्टर ओके थैंक यू हेलो मैं कथा करने कौद कियला वा दन्नत वेन्न पुलुवा ना मोकद किर දැනගන්න පුළුවන්ද නම කිව්වටවත් ඔයා දන්නේ ඔබතුමා මොකක් ගැනද මේ කතා කරන්නේ? අර Facebook එකට සක්ය දූගේ ෆොටෝ එකක් දැම්මේ ඔයා නේද? ඔව්. මේ ඉතින් කියන්නකෝ. අන්නේ දුව ගැන විස්තර කතා කරන්නයි මම මේ ගත්තේ. මට කරුණාකරලා කියනවද ඔයා ඒ දුව ගැන මොනවද දන්නේ? ඔයා යා කවුද? තාත්තද? ඔව්. ඔව් මේ මම යාගේ තාත්තා. මේ අපි දැන් මේ යන්නේ එයාව දන්න කෙනෙක් හම්බෙන්න. ඒ කවුද? සෙනිත් කියලා බොයි කෙනෙක්. එයාම මොකටද බීට් වෙන්නේ? මේමයි මහත්තයෝ. එයා දිගින් දිගටම මට කතා කළා. එයා කිව්වා එයා තමයි මේ ගර්ල්ගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා. මම මෙයාට තැනකට එන්න කිව්වා. විස්තර කතා කරගන්න. නෑ. එයාව බීට් වෙන්න එපා. එයාට මේ විස්තර දෙන්නත් එපා. ඒ විස්තර මට දෙන්න. මමයි දරුවගේ තාත්තා. අපි දරුවව හැමතැනම හොයන්නේ. ඔය සෙනිත් නිසා තමයි ඒ දරුවා ගෙදරින් ගියේ. ඉතින් මේ ඒ ගිහින් තමයි ඔය ඇක්සිඩන්ට් එක උනායි කියන්නේ. මට කියන්න දැන් මගේ දරුවා කොහෙද ඉන්නේ? ඔබතුමා දැන් කොහෙද ඉන්නේ? පුළුවන් ද මම මීට් වෙන්න? පුළුවන්. මං කීන තැනකට එන්නම්. මං කොහටද එන්න ඕනේ? හරි. දැන් මට කියන්න මං එන්නම්. හැබැයි අර බෝයිට නම් මේ ගැන කිසිම විස්තරයක් දෙන්න එපා. ප්ලීස්. එයාට කිසිම විස්තරයක් දෙන්න එපා මේ ගැන. හරි. එහෙමනම් අපි දැන් මීට් වෙමු. ඔබතුමා එන්න මම මේ දැන් කියන තැනට. ඔව් කියන්න. ආ පොඩක් ඉන්න. මචං මෑන් මට එන්නේ කිව්වේ තනියම. උඹෝ මිටා මට අක්කලි කියලා බලන්න. අපි ආපදන හරනේ. ඒක බලන්න දැන් නෑ. තන හරියටම හරි. උඹෝ මිටාව මට අක්කලි කියලා ඉන්නම. හරි. සුබම. හරි. අර බෝයෝ කිව්වතනට ඇවිත් ඇති. අනු මේක දැන් ලොකු පටලැවිල්ලක් වෙලා තියෙන්නේ. කිමාණිගේ තාත්තා කියන්නේ සෙනිත් කියන බෝයිට මේ කිසිම විස්තරයක් කියන්න එපා කියලා. එහෙම කියන්නේ ඇයි කියලා අපි දන්නේ නැහනේ. අනු සෙනිත් කියලා කියන්නේ දුලාජ් වගේ කෙනෙක්ද කියලා කවුද දන්නේ? ඒ වගේ කෙනෙක්ට තමන්ගේ දරුවා දෙන්න මොන දෙමව්පියද කැමති? ආ? ඒ අකමැති වෙච්ච නිසා වෙන්නේ නැති ගිම්හානි ගෙදරින් පැනලා හපුතලේ ගියේ. මම ওই සෙනිත් කියන කෙනත් එක්ක කතා කළාත් මට දැනගන්න ඕනුනේ අනෝ ගිම්හානිගේ දෙමව්පියෝ ගැනනේ. ඔව්. අපි මේ සෙනිත් කියන කෙනාව අමතක කරලා ගිම්හානිගේ තාත්තාව මීට් වෙන්න යමු. අපි මේ සෙනිත් කියන කෙනාට මොකද කියන්නේ? මොනෝ කියන්න බැරිද අනු? මම මොන හරි කියන්න. අපි දැන් මේ මිනිස්සයව හම්බෙන්න යමු. ඔයා කියන විදියට නම් ගිම්හානිව තව ටික දවසක් මෙහි තියාගන්න වෙයි නේද? මේ කරපු ට්‍රීට්මන්ට් එකට සෑහෙන ගාණක් ගියා. සල්ලි නෙමෙයි මගේ තියෙන ප්‍රශ්නේ. මං හිතුවා මේ ට්‍රීට්මන්ට් එකෙන් මෙයාට ආපහු මතකෙයි කියලා. උනේ නෑ. එතකොට ගිම්හානිව අදම ගෙදර ගේනවද? හවස වෙනකොට තව පාරක් ડોක්ටර් බලලා ඩිස්චාර්ජ් කරයි. මොකදර ඒ ළමයා දන්න කවුරු හරි ඉස්සරහට ගෙනවොත් කියලා කියපු කතාවේ තේරුම? ඒව අපි කරන්නේ කොහොමද නිරූපා? අපි කොහොමද ඒ ළමයා ආශ්‍රය කරපු අය වගේ ඉන්නේ? ඇයි අර සිතුම්ට කතා කරන කීප දෙනෙක් මෙන්නේ? මේ කතා කරන මිනිස්සු කවුද කියලා කොහොමද අපි දන්නේ? අද මේ රටේ තියෙන දේවල් වල හැටියට ඔය Facebook එකේ කියන මිනිස්සු විශ්වාස කරන්න පුළුවන්ද? එහෙමනම් ඉතින් මේ ළමයින්ගේ දෙමව්පියෝ අපි ඉක්මනටම හොයාගන්න වෙනවා. දැන් නම් ඉතින් ඕන දෙයක් උනාද කියලා මේ ළමයි ෆොටෝ එකක් පත්‍රේ දාන්න තමයි සිද්ධ වෙන්නේ. ડોක්ටර් කිව්වනම් මේ ළමයාගේ මතකය ටික දවසකින් එයි කියලා. අපි මෙයාව ගෙදර ගෙනල්ලා තියාගෙන බලමුද විමල්? ඒක කරන්නත් බැරි වාහින්දනේ. මොකද්ද මං කරපු වරද? ඇයි? ඔය දුලාජ් මේ ළමයට සම්බන්ධ කරන්න හදපේ වැරද්දක් නෙවෙයිද? විමල් මං කරන්න ගියේ අපේම දරුවෙකුට යහපතක්. ඔයා ඒක වරදක් විදියට දකින්නවනම් මං ඒ වරද්ද ආයෙත් නොකර ඉන්නම්. හරි. ඔයා මට පොරොන්දු වෙන්න ආයෙ දුලාජ් මේ ළමයට සම්බන්ධ කරන්න හදන්නේ නැහැ කියලා. මේ ළමයාම දුලාජ්ට කැමති නම් මූඩ කතා කියන්න එපා. මේ ළමයා අසනීපකාරයෙක්. ආපහු මතකේ ආපු දවසට දුලාත් මොකද වෙන්නේ? හරි විමල්. මම පොරොන්දු වුණා දුලාජ මේ ගෙදරට ගේන්නේ නැහැ කියලා. ඔයා ගිම්හානි දුව ගෙදර ගේන්න. The mobile you called has not responded. Please try again later. नाव मोकदू नैनबन तमावे ने कोल अदर बलबम मी कोल बिजी पाकडे मंगरे मिनी आपरे विहिलुवत करनवाद मट पेन्ने पाव कवुरे बाइट कराव मट पेन्ने तेव තමයි मम मिनिया गाव कोच्चरे मेदोट नोद बा हरे हरे ඕක ෂුවර් එකටම අපේ එකෙක්ගේ වැඩ. අපි යා. මං ආපහු නම් කතා කරන්න නෑ මං. යා. අපි මේ කතාව පටන් ගන්න කලින් මිස්ටර් මොහාන් මට දැනගන්න ඕනේ ඇත්තටම ඔබතුමා මේ දරුවගේ තාත්තද කියලා. මං ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? අඩුව ගානේ මේ ළමයාගේ ෆොටෝ එකක්වත් මිස්ටර් මොහාන් ගාව තියෙනවද? මම මේ ඔෆිස් එකේ ඉන්න ගමන් ආවේ. ඕනනම් ෆොටෝ ඇල්බම් එකක් උලත් ගෙනත් දෙන්නම්. ඕකේ. එහෙනම් අපි මේ ඇල්බම් එකත් එක්කම ආපහු දවසක් කතා කරමුද? මට කියන්න මගේ දුව ඉන්නේ කොහෙද? එයා ජීවතුන් අතර ඉන්නවද? එයාට කරදරයක්ද? ඕකේ මිස්ටර් මොහාන් මම හැම දෙයකටම උත්තර දෙන්නම්. ඊට කලින් මට දැනගන්න ඕනේ මිස්ටර් මොහාන් ඇත්තටම මේ දරුවගේ තාත්තද කියලා. දරුවෙක් නැති වෙච්ච දුක දන්නේ ඒ දරුවගේ අම්මයි තාත්තයි. මට මගේ දරුවා ගැන විස්තර කියන්න. මං ආවේ දරුවා අරන් එන්න නෙවෙයිනේ. මට කරුණාකරලා එයා ගැන විස්තර ටිකක් කියන්න. අංකල් එයා කරදරයක් නැතුව ඉන්නවා. ඉතින් ඇයි අපිට කතා කරන්නේ නැත්තේ? यार මොකද වෙච්ච ඇක්සිඩන්ට් එක? අංකල් එයා හපතලෙද්දි ඇක්සිඩන්ට් වෙලා. මගේ තාත්තා තමයි ආව කොළඹ ගෙනත් හොස්පිටල් ඇඩ්මිට් කරේ. ඔපරේෂන් එකෙන් පස්සේ එයාට සිහිය ආවා. එයාට ආගේ අතීතය අමතකයි. එයාට කිසිම දෙයක් මතක නැහැ. මිස්ටර් මොහාන් ඔයටි ගාදට ඇති නේද? ඇයි සිතු මෙහෙම කියන්නේ? මට මගේ දරුවව බලන්න දෙන්න. ප්ලීස් මට කියන්න යා කොහෙද ඉන්නේ කියලා. අංකල් එයා අපේ ගෙදර ඉන්නවා. ඉතින් මට පෙන්නන්න. ඇයි එහෙම කරන්නේ? මිස්ටර් මොහාන් අපි මේක වගකීමක් ඇතිව කරමු. අපිට කාගවත් කෙනෙක් එහෙම තියාගන්න බෑ. අනික අපිටත් ඕනේ ඇත්තටම මේ ළමයිගේ දෙමව්පියන්ට මේ දරුවෝ උපාර දෙන්න. හැබැයි මිස්ටර් මොහන් ඒක කෙරෙන්න ඕනේ වගකීමකින්. ඇත්තටම මිස්ටර් මොහන් මේ දරුවගේ තාත්තා නම් ඔක කරන්න පුළුවන් මොන ලේකෙලිත් එක්ක අපි ආපහු මීට් වෙමු. අද මොනක් කවන්නේ මේ දරුවෝ. ඉමානි කොහොමද වටද? මට කිසිම වෙනසක් නෑ දුලාජ්. මම හිතුවා මට කැවිලා ඔයා ගෙදර ගිහින් ඇති කියලා. මට දැන් ඉතින් ආපහු යන්න වෙන්නේ අනුත්තරාය ගෙදරම තමයි. ඔයාට ඔයා ගෙදර යන්න ඕනද? ඔයා සනීප වෙන්නකෝ. අපි ඔයාගේ අම්මයි තාත්තයි හොයාගමු. ගොඩක් ස්තුතියි මාව බලන්න ආවට. මට දැන් ඔයාව බලන්න අනුත්තරල් ගෙදර එන එක තහනම් කරලා. කවුද කිව්වේ? අනුත්තරගේ අම්මා. අපේ ලොකු නැන්ද? ඇයි? එයා මට කැමති නෑ දැන්. ඒ මගේ වැරදි නිසා මං ජීවත් වුණ විදිහ වැරදි. මම මගේ වැරදි තේරුම් ගත්තත් එයා තාමත් හිතන්නේ මම පරණ විදිහට ජීවත් වෙන්න කියලා. වැරදිකාරයෙක් කොච්චර යහමකට ආවත් මිනිස්සු හිතන්නේ වැරදිකාරයෙක් විදිහටමයි. මං එහෙම දකින්නේ නැහැ. ඔයා මාව බලන්නේ. මම ඔයා නිසා වෙනස් වුණේ කිම්හානි. ඔයා හොඳ කෙනෙක්. කවුරුවත් කියන දේවල් ගණන් ගන්න එපා. හරි දේ විතරක් කරන්න. ඔයා සක්කයව දැක්ක කියන කතාව රණවීර අංකල් විශ්වාස කරන්නේ. හේ රණවීර අංකල් කියනවාද මම බොරුවක් කියනවා කියලා? එහෙම තමයි හිතන්නේ. ඔයා මාව විශ්වාස කරනවද? කවුරු විශ්වාස කරත් මම ආව විශ්වාස කරනවා. මට යති. මං සනීතත් කිව්වා ඒ තැනට මෙක්කන් ගිහිල්ලා. එතයා විශ්වාස කරේ නෑ. මං දන්නේ නෑ කියලා. අපි කොහොමද සක්කය හොයන්නේ? අපි සක්කය හොයාගමු. හැබැයි ඉතින් සක්කය හොයාගත්තට පස්සේ ඔයාට මොකද වෙන්නේ? මම හිතනවා තමයි සක්කය ගෙදර ආවන් පස්සේ මම ඇමරිකාන කැමතියි කියලා. ඔයා දන්නවද අද මං රණවීර අංකල්ට යාන්ටිටයි කතා කරපු දෙ? මොකද කිව්වේ? මම කියන්නේ දෙහන් කරපු නැති වරදක් පිළි අරගෙන හිරේ ගියයි රණවීර අංකල් නිසා. මම මේ පවුලට තාමත් හිතවත්. මම ඕන දෙයක් කරන්න ලෑස්තියි. ඒත් මං කැමති නෑ මගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ වෙනවට. ඇඟිලි ගන්නවට. එතකොට සක්ක ගැන අදහසක් නැද්ද? ආන්ටි සක්කයා මේ ගෙදර ගියේ කවුරු හින්දාද? මං හින්දා. ආව බඳින්න වෙයි කියලා. ඒකයි එයා පැනලා ගියේ. එහෙම කෙනෙක් ගැන තවත් හිතන්න මම ඕනෙක් කියලා හිතුවද? ඔයාගේ හිත රිදුණා නම් මට සමා වෙන්න. මං මේ දේවල් කිව්වේ ඉස්සර වෙච්ච දේවලුත් එක්ක. හාය. ඉස්සර හිටපස්සේ නෙවෙයි දැන් එන්නේ. අපි සක්කයව හොයාගමු. අපි අර සක්කයත් එක්ක හිටපු බෝයිව හොයාගමු. ඒ බොයිට තියෙන්නේ කළු පාට ඇලියොන් කා එකක්. මට යාවයි දැක්කොත් අඳුරන්න පුළුවන්. සමහරකට යා පුරුද්දක් හැටියට බීච් එකට එනවා ඉතින්. අද අපි බීච් එකට යමු. හොඳයි ආශේ. මං එන්න. සෙනිත් පුතා සක්කය බලන්න යන එක නවත්තලා ඔයා සක්කගේ තාත්තා විදිහට ගියේ. මනෝරි සෙනිත්තේ මිනිස්සයව මීට් වුණා නම් මොකද වෙන්නේ? සෙනිත් දැනගන්නවා සක්ක තැනක ඉන්නවයි කියලා. ඒ මිනිස්සයා මගෙන් එහෙම ප්‍රශ්න කළාට සෙනිත්ව සක්ක ළඟට ගෙනියන්න තිබුණා. සක්ක ළඟට ගෙනිච්චත් මොකටද? සක්කයට අතීතේ මතක නැහැනේ. ඒක හරි මනෝරි. ඒත් සෙනිත් දන්නවනේ සක්ක ඉන්නවයි කියලා. ඊට පස්සේ සෙනිත් දුවන්නේ සක්කව ගෙදර ගිහින්. ඊට පස්සේ එයා අනිද්දා රට යයිද? මට ඕනේ කලේ මනෝරි එයාගේ මේ රට යන ගමනට එන බාධාව නැති කරන්න. මම ඒකයි එහෙම කළේ. මොහන් ඔයාට තිබුණේ කොහොමාරි ගිහිල්ලා සක්කව බලන්න. ඒ මිනිස්සයා මට ඒකට ඉඩක් දුන්නේම නැහැ. ඒ මිනිස්සයා කියනවා සක්කයා මගේ දුවෙක් කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඉතින් මේ මිනිසු කියන විදිහට ඔයා කොහොමද ඒක ඔප්පු කරන්නේ? දැන් මනෝරි අපි දන්නවනේ සක්ක ජීවිතුන් අතර ඉන්නවයි කියලා. අපි දැන් පුතා රට යනකම් ඉමු. ඊට පස්සේ මේ විස්තර සේරම රණවීරට කියමු. ඊට පස්සේ රණවීර සක්කගේ විස්තර පෙන්නලා ඔප්පු කරන්න තියෙන දේවල් ඔප්පු කරලා සක්කව ගෙදර ගෙනියන්න. ඊට පස්සේ එයා සක්කව සනීප කරගනි. සක්කයා ගෙදර ආවා කියලා පුතා දැනගත්තාම ඔයා කියන්නේ පුතා පහු ලංකාවට එයි කියලාද? ඔව්. පුතා දුවගෙන එයි. මනෝරි අශේන් දැන් නිදහස් වෙලා ඇවිල්ලා ඉන්නේ. දැන් රණවීරට තියෙන එකම හයිය තමයි අශේන්. ඒක හින්දා සක්කයව අශේන්ට පිටින් එයා බඳලා දෙන්නේ නැහැ. හැබැයි මනෝරි ඒ අශේන්ට තියෙන ආදරයකට නෙවෙයි. රණවීරගේ බිස්නස් වැඩ ටික අශේන් ලවා කරව ගන්න උනේ හින්දා. ඒකින්ද මනෝරි සක්කයව ඕන කෙනෙකුට බඳලා දුන්න දෙයින්. අපේ පුතාව අපි ආරක්ෂා කරගමු. අපි මේ කිසිම දෙයක් පුතාට නොකියයිමු. මං අද කරපු දේ පුතා දැනගත්තොත් මාත් එක්ක තරහ වෙනවා. සමහර විට gederenuත් යයි. ඒකින්ද මනෝරි මේ ගැන මුකුත් මෙයාට කියන්න එපා. FB එකේ සාක්‍යගේ ෆොටෝ එක දැක්කම අය කොච්චර සතුටු වුණාද? ඒ සතුටේ මොහොතෙම නැති වෙලා ගියානේ. රශ්මි මම නම් කියන්නේ ඔය සිතුම් කියන මිනිස්සයා සක්කයා ගැන මොනවා හරිම දන්නවා. හැබැයි ඒක නොකිය ඉන්නත් මොකක් හරි හේතුවක් මිනිහට තියෙනවා. අයියා පුදුම දුකක් විඳින්නේ පසන්. රශ්මි නොලැබෙන ආදරයක් වෙනුවෙන් දුක් විඳිනවට වැඩිය කොහේ හරි රට කරන්නක හොඳයි. ඔයාට මාන්න ලැබුණත් ඔයා ඒ දුක් වෙන්නේ නැද්ද? දවසක් දෙකක් වැඩිමන තුනක් අඬයි දුක් වෙයි. හතරවෙනි දවසේ ඉඳන් මමගේ ජීවිතේ පටන් ගන්නවා. ඔයා ඉතින් යථාර්ථවාදියානේ. රශ්මි මං හැම දෙයක් දිහාම බලන්නේ සාධාරණව. ඔයාගේ දෙමව්පියෝ ඔයාව මට දෙන්න අකමැති වුණත් එතනත් සාධාරණයක් තියෙනවා. මොකද්ද? හේතුව රශ්මි ඔයා පෝසත් කෙල්ලෙක්. පෝසත් කෙල්ලෙකුට ආදරය කරන්න අයිති කරගන්න මට අයිතියක් නැහැ. හේතුව මම දුප්පත් කොල්ලෙක්. මේ ලෝකේ බහුතරයා සියල්ල තීරණය කරන්නේ මුදල් මත. තේරුණාද? එහෙනම් ඉතින් මුලින්නම් මෙහෙම ඉතල මගෙත් එක පටන් ගන්න නැත්තු වෙන්න තිබුණානේ පසන්. රශ්මි යථාර්ථයේ ඒක වුණාට මට මගේ ඇස් දෙක මටම පාලනය කරගන්න බැරි වුණා. මගේ ඇස් දෙක ඉල්ලුවේ ඔයාවම බලන්න ඕනේ කියලා. ඉතින් ඒකට මම මොනව කරන්නද? पापे नुवान मट जॉबे ना सेट करला इटवेडिया नारकद अंब रणवीर अंकल लांगट गया बांकुलोत तेच्चे कंपनी वाला टा मुकरद बापे आपी वैलेटी आनी लाराम है वो ये विधि टा कतागन वाला मामा क्या मतीन है या पिता क्या नेक මිනිත්සු වැටිච්ච වෙලාවට තමයි අපි උදව් කරන්න ඕනේ. ඔව්. අපි යා වැටිච්ච වෙලාවේ උදව් කළා. හැබැයි යා නැගිටිච්ච වෙලාවේ අපිට ළඟට කතා කරලා වැටෙන්න ගහනවා. ඒක හරිද? වෛරකාරකම් හිතේ තියානින් ඉඳපා බං. ඒව දැන් ඉවරයි. බාප්පේ. සදාකාලික හතුරොත් සදාකාලික මිතුරොත් නැහැ කියලා කිව්වට මං සදාකාලික රණවීර අංකල් එක්ක තරහයි. हाँ एम नांग बेतन वैट्टे आंटे पा देवदात्य आई महासोना ही वागे थी मंग हेटे ही दिला नुआन सेट कर पुजो अब्बे कर आना लारा अशेन निदास से लावा माँ ऐट दांग अशेन इसर टट्टे डी आदरे इतने इतने क्या है इतने ना बाती इतने 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 क्या है एम उन्नत आहासर नगला थारू खड़ांडे की हिला पास भी मैं नगर नोट वड़ा तमांटा आधवती माधुरी करने के लिक्व कसाद बैंडला आंबके दिया करे काला सरल जीवित या गत करने के नरकद हैं ये तो टमाके ही ने मुखद सक्या वाले लिकर गांडी कद एवं अतं सक्या की देवपलटी का मिहार टके ने कद सक्या तक के आगे देवपलटी के मिहार टके बापे एक इतनी हीरे आम बतामाई लंका वेंग यंदा कली मर सक्या के न तोरतुरा धनगान न तियान वाना एक गोड़ा कौन है मरे तोड़े हेगीले हितादागन इन्ने बुलाओ मजा अरे बुरुकारे निशा अद्दावसम नास तुम्हारे आटे हेटा दावसी तरह थी, आनी दावदे दहाई वेदी मंग यहाँ बोटे की इन्नोर। सनी, वैसे तुम क्या ना मानुष्य आ, साक्या इन्हें तो ना देना क्या, अपिवाद तोटे यावला, अपन साली लन्ना थीता की इन्नोर दन्ने। मज़ा नहीं है वो देख क्यों आना, अभी देना होने मज़ा, नोदी इन्नोर मिनिया टेम दे कब की बिना है नहीं अबे भागे ते कथा अगर वो किसी में लाओगे साली सराड़ दे मिना है मचा पे साली सराड़ दाला मिनिया कथा करूँ पढ़ना बे मजा था तो मिनिया कथा कर बम कथा करा अनु मैं पारना सैनित याटा प्यात्त में किया हूँ मोना देंगा प्यार किया ना साक्या के दाता पिटा कथा करा अब ये दातरा तो इस तरह क्यों खेला इवराई ने ओके हेलो हेलो सितुम मान सैनित सितुम කරුණා කරලා මට කියන්න ඇයි මම මේ විදිහට රස්තියදු කරන්නේ? ඇයිවා මට මෙහෙම කරන්නේ? සෙනිත්. සෝරි සෙනිත්. සිතුම් ඔයා මට පැහැදිලිව කියන්න ඔයා මට කරන්නේ මේ බොරුවක්ද? හා? එහෙම නැත්තම් මගේ සක්කිය ගැන විස්තර කියන්න ඔයා මගේ මොනේ බලාපොරොත්තු වෙනවද? මොනවා හරි බලාපොරොත්තු වෙනවද කියලා හෙව්වේ? මගේ සක්කිය ගැන විස්තර කියන්න पापा के मुदला बलापुर तुरंत क्या न सितू मंगवाटे इल्ल न गाना देने लायस्ती सैनित वहाँ हितन जाती है पहाड़ तोड़ करने के निक निवेश मामा मंगवार देंगे अत्तम किया ना वहाँ मीट पेंडेर कोटा वहाँ की ना साक्के के तात्तम वाटा कोल करा यहाँ टा मंकी हुआ मंदे याने सैनित तो मीट पेंड किया ला यहाँ ये वाला मंगी लिमक कला සෙනෙට්ට කිසිම ආරංචියක් සක්ක ගැන කියන්න එපා. එයාට එයාගේ දුව නැති වුනේ සෙනෙට් නිසා කියලා. සක්කගේ තාත්තා එහෙම කිව්වද? ඔව්. එයා එහෙම කිව්ව නිසා තමයි මම ඔයාව මීට් වෙන්න එන එක නතර කරලා එයාව මීට් වෙන්න ගියේ. සිතු මට මේක කියන්න. වා සක්කගේ තාත්තටවත් කිව්වද සක්කයා ඉන්න තැන? සෙනෙට් අපි ගොඩාක් දේවල් කතා කරගත්තා. සිතුම් මං අහන්නේ සක්කයාගේ තාත්තටවත් සක්කයාව පෙන්නුවද කියලා. සෙනෙත් එයා සක්කයාගේ තාත්තා කියලා කිව්ව පළියටම අපිට එයාට සක්කයව පෙන්වන්න බෑනේ. මම එයාට කිව්වා අපිට එයාව සක්කයාගේ තාත්තා කියලා ඔප්පු කරන්න කියලා. අඩුම ගානේ සක්කයාගේ බර්ත්ඩේ සර්ටිෆිකට් එකක් හරි එයාගේ පොඩි කාලේ ඇල්බම් එකක් හරි ගේන්න කියලා කිව්වා. එයා ඒක අද හරි හිට හරි ගෙනත් දෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා සක්කයාගේ තාත්තා කියලා අපිට තේරුණොත් අපි එයාට සක්කයව බාර දෙනවා. සිතු මේ අහන්න. මට සක්කයව බලන්න පොඩි ඩක්වත් නැද්ද? සෙනෙත් ඔයාගේ සක්කයාගේ අතර තියෙන සම්බන්ධය අපි දන්නේ නැහැ. අනිත් එක සක්කයාගේ තාත්තගේ වචනෙට පිටින් අපිට යන්නත් බෑ. අපි සක්කයව බාර දෙන්නේ එයාගේ දෙමව්පියන්ට. සිතු මං කියන ගහන්න. මං අනිද්දා උදේ ලංකාවෙන් පිටත් වෙනවා. මට ඈතින් නම් හරි මගේ සක්කියා බලන් ඉඩක් දෙන්න. මේ අහන්න සිතුම් ප්ලීස්. මගේ සක්කියා ඔය කාටවත් මං ගැන කියලා නැද්ද? ඇයි මගේ සක්කියා මට කතා නොකළේ? සිතුම් ප්ලීස් සිතුම්. මට මෙලා උදව් කරන්න. සෙනිත් මං අපේ වැඩිහිටියොත් එක්ක කතා කරලා ඔයාට කතා කරන්න. අපේ වැඩිහිටියෝ කැමති වුණොත් ඔයාට සක්කියා පෙන්වන්න මං ඔයාට ඒ උදව් කරන්න. හ්ම්. ඕකේ. මං එන නවතින්න. බයි. සිතුම් හෙලෝ. කම කරානේ. මේ සිතුම්ට කොහොමද මචං රණවීර අංකල්ගේ නම්බර එක? මට හම්බුණා වගේම FB එකේ කවුරුරි දැකලා දෙන්නේ නැති බං. බලාගෙන ගියාම සිතුම් බුරුකාරයෙක් නෙවෙයි නා. ඔව් මචං. මගේ සක්කයා ඉන්නවා. මගේ සක්කයා ජීවතුන් අතර ඉන්නවා. දැන් එහෙමනම් රණවීර අංකල් සක්කයාගේ බර්ත් සර්ටිෆිකට් එකයි ෆොටෝ ඇල්බම් එකේ පෙන්නලා එයා සක්කයාගේ තාත්තා කියලා ඔප්පු කළා. සක්කයාව ගෙදර එක්කයි. රජියා ඇයි මෙතන තාම සක්කයා ඉන්න දරෙන් අපිට කතා නොකළේ? මටත් එක ලොකු ගැටලුවක් තමයි මචං. සමහර විට සක්කයා ඔය ඉන්න තැනේ සිටුේෂන් එකේ මොකක් හරි කේසයක් තියෙනවද දන්නේ නැහැ. බලපන්. සක්කයා දකින්න තිබුණ chance එකවත් නැති ඉච්චීදී. අනේවි රංගල් සිතුම්ට කතා කරේ නැත්තම් අද මම සක්කයා දකින්නෝනේ බා. සෙනෙත්. දැන් උඹ කලබල වෙන්න නැතුව ඉඳපන්. හ්ම්. සක්කයා ගෙදර එක්කගෙන ගියා කියන්නේ උඹේ හිතේ සක්ක ගැන තියෙන සියලුම අදහස් ඉතින් අතාර ගන්න වෙනවා. උඹ හිතාදම් රටපලයක්.